ඊළඟට දීර්ඝ කාලීන වශයෙන් පසුගිය කාලය තුළ විවිධ පුරවැසි සංවිධාන, වැඩිහිටි සංවිධාන, අනෙක් සංවිධාන ඉල්ලා සිටියා. ඔවුන් කලක් භුක්ති විඳපු වරප්‍රසාදයක් වන ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිනුම් සඳහා අතිරේක පොලි ප්‍රතිලාභයක් ලබා දෙන ලෙස ඉල්ලීම කළා. බියෝඩෙල් එක්ස්ප්‍රෙස් කිරිතේ මෙය බොහෝ කලක සිට ක්‍රියාත්මක වුණ යෝජනා ක්‍රමයක්. නමුත් ලංකාවේ ආර්ථිකය සම්පූර්ණයෙන් බිඳවැටීමත් ඊට පසුව ඇතිවෙච්ච තත්ත්වය තුළ සාමාන්‍ය වෙළඳපොළ පොලියට වඩා විශාල පොලි අනුපාතයක් ඒ කාලය තුළ හිමිවීමත් කරන කොටගෙන මේ යෝජනා ක්‍රමය තාවකාලිකව අත්හිටවලා තිබුණා. ආර්ථික අර්බුදයෙන් පසු මූල්‍ය ස්ථායීකරණය ඇතිකිරීම සඳහා පොලි අනුපාතයේ ඉහළ නැගී අවස්ථාවේදී 30% දක්වා පොලි අනුපාතික ලංකාවේ ඉහළ ගියා. ඒ අවස්ථාවේ සැමටම භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කළා, වෙනත් ගිණුම්වල ආයෝජනය කළා. ඒට තමන් අපේක්ෂා නොකළ පොලි ප්‍රතිලාභ හිමි වූ පසුව උද්දමන පාලනය කිරීමත් ආර්ථික ස්ථායීකරණය ඇතිවීම සමග වර්තමානයේ වන විට වෙළඳපොළ පොලි අනුපාතයේ තනි ඉලක්කමේ සංඛ්‍යාව බවට පත් වෙලා තියෙනවා. රටක සාර්ථක ආර්ථික ප්‍රගතිය කරා යන ගමනකදී අත්‍යවශ්‍ය මූලික කොන්දේසියක් පොලි අනුපාතයේ තනි ඉලක්කමේ සංඛ්‍යාව බවට පත්වීම. මේ වන විට තැන්පත් සඳහා 7.8% තමයි වැඩිපුරම පොලිය ගෙවන්නේ. කරු ජනාධිපතිතුමා මේ පිළිබඳ පත් කළ කමිටුවල නිර්දේශ මත මේ පොලි අනුපාතය 10% දක්වා වැඩි කරන්නට, ඒ වෙළඳ පොලි අනුපාතයත් 10% දක්වා වැඩිපුර ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ගෙවන පොලියත් අතර වෙනස සානාධාරයක් වශයෙන් රාජ්‍ය බැංකුවලට ලබා දීමට ජනාධිපතිතුමා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබුණා. අපි රටක් වශයෙන් මේ පොලි අනුපාතයේ පහත වැටීම රටක මිල පීඩනයේ අඩු කිරීම සඳහාත් උද්දමනය පාලනය කිරීම සඳහාත් අත්‍යවශ්‍ය කොන්දේසියක් වෙනවා. නිෂ්පාදන පිරිවැය ඕනෑම භාණ්ඩයකෝ සේවාවක තීරණය වීම සඳහා පොලි අනුපාතයේ ඉහළ වැදගත්කමක් උසුලන සාධකය. පොලිය වැඩි වෙන්න නිෂ්පාදන පිරිවැය වැඩි වෙනවා, බෙදහැරීමේ පිරිවැය වැඩි වෙනවා. ඒ නිසා ජීවන වියදම් ඉහළ නැංවීම සඳහා ඉහළ පොලි අනුපාතයේ ප්‍රධාන සාධකයක් බවට පත් වෙන නිසා තමයි මිල ස්ථායීකරණ අරමුණ තියෙන රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේදී පුළුවන් තරම් පොලි අනුපාතයේ පහතට එළීම සඳහා තමයි මූල්‍ය කළමනාකරුවන් ආර්ථික විශේෂඥයන් ඕනෑම රජයකට උපදෙස් දෙන්නේ. ඒ අනුව දැන් සාධනීය තත්ත්වය ඇති වෙලා තියෙනවා. තමන්ගේ නිවසක් තනා ගන්න, මෝටර් වාහනයක් මිලදී ගන්න, කර්මාන්තයක් පටන් ගන්න, ව්‍යාපාරයක් පටන් ගන්න, අඩු පොලියට ණය ලබා ගන්න පුළුවන් වීම තමයි ආයෝජන ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය කරන ප්‍රධාන සාධකී. ඒ තුලින් තැන්පත්කරුවන්ටත් සමහර රටවල ඍණ පොලිය අනුපාත ගෙවන දියුණු රටවල් තැන්පත් කරන අයට පොලියක් ලැබෙන්නේ නැහැ. බැංකුවට ගාස්තුවක් ගෙවන්න සිද්ධ වෙනවා. ඒ නිසා එවැනි තත්ත්වයකට අපි තවම පත් වෙලා නැහැ. නමුත් තනි ඉලක්කමේ පොලි අනුපාතයකට පැමිණ තියෙන අවස්ථාවේදී ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට කෙරෙන විශේෂ අනුග්‍රහයක් ලෙස රජය සහනාධාරයක් වෙළඳපොළ පොලිය සහ 10% පොලිය අතර ගෙවලා අවම වශයෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම්වලට රාජ්‍ය බැංකුවල ලක්ෂයකට වඩා අඩු පොලිය ලබන අයට 10% පොලිය ගෙවීම සඳහා කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබා දුන්. ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් ප්‍රධාන රාජ්‍ය බැංකු තුනක පවතිනවා. ඒ ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉදිරිකිරීම බැංකුව යන ආයතනවල තිබෙන පුරවැසි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ගිණුම්වල උපරිමය ලක්ෂයක් නෙමෙයි මිලියනයක් බණ ස්ථාවර තැන්පත් සඳහා මෙම සහනාධාර මුදල වාර්ෂික පොලිය අනුපාතයේ 10% වශයෙන් ලබා දෙනවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.